තෙරුවන් සරණ හැම දිනාටම. අද අපි කතා කරන්නේ මේ දවස්වල ටිකක් මාතෘකාවක් වෙලා තියෙන අවලෝකිතේශ්වර බෝධිසත්වයා ගැන. කවුද මේ අවලෝකිතේශ්වර? ලංකාවට ආපු එක්කෙනා ගැන කතා කරන්න කලින් අපි ඇත්තටම අවලෝකිතේශ්වර කවුද කියලා බලමු. මොකද සමහර අය මේ අවලෝකිතේශ්වර ආදී බෝධිසත්ව සංකල්ප පිළිබඳව දන්නේ නැහැනි. මොකද ඒක ගොඩක් වෙලාවට මහායානයට තමයි කිට්ටු වෙලා තියෙන්නේ. महायानी उना तेरवादी उना बुद्धधामट आयती बुद्धधामी संस्कृति संधान वन देवल गेना अपे टिकाग देन गानू एतो वड़ मांग अद पोड़ा को गोलांट मी बोधिसत्व काउद मी महायान अवलोकितेश्वर काउद केला केटियें चुट्ट पहदली कराना मंगुडाक विस्तर कराने अन्ने है दल अधा साक्वी देर देन गानू वितरा किया एतो वड़ मी अवलोकितेश्वर कियने के तेरुम मी अवलोकितेश्वर ईश्वर के अयं कराने को लोकितेश्वर के लोक ईश्वर अव ලෝක අවලෝක මේ අවලෝක තේෂ්වර කියන එක කඩුවාම මේකේ සංස්කෘත වචනයක් මේකේ තේරුම විදිහට තියෙන්නේ බිම බලන ස්වාමියා ඊශ්වර කියන්නේ ස්වාමියානේ අධිපති කියන එකනේ බිම බලා සිටින අධිපතිවරයා කියන්නේ උඩ ඉඳන් බිම බලාගෙන ඉන්නවා යා ලෝක සත්වයා දිහා බලාගෙන ඉන්නවා එතකොට මේ මහායාන ධර්මය ඇත්තටම සංවර්ධනය වුණේ हिंदू आगमत एक मतलब हिंदू आगम एक इंडिया तिब्ब प्रबल आगम आगने हिंदू आगम ब्राह्मण आगमे बिंदी एक संवर्धने वेगने अनकोटे एक अभियोगात्मक महायान संवर्धन उना लंका तेरवादे अरे डूपताग्न सा आरक्षा विला तिब्बट इंडिया हेम पवत्मा नमहार एक महायान गुडक उदऊना ये संकल्पे වැඩිදුණු කරගන්න. ඉතින් මේ හින්දු ආගමේ ආభాෂය නිසා හෝ හින්දු ආගමේ දෙවියන්ට අභියෝග කිරීමේ අරමුණු නිසා ශිවගේ ශිව ඊශ්වර අපි කියන විෂ්ණු මෙන්න මේගොල්ලොන්ගේ අනුරූපයෙන් මේ මහායාන බෝධිසත්වරු නිර්මාණය කළා තියෙනවා. ඉතින් මේ මහායාන බෝධිසත්වරයෙක් තමයි අවලෝකිතේශ්වර. ඉතින් ඔයගොල්ලෝ බලනවා ඇති මේ ඉන්දියාවේ එකක් පිටරට එකක් අපිට අදාළ නැහැ කියන ලංකාවේ තියෙනවා. ඔයගොල්ලෝ කැලණියට ගිහිල්ලා බලන්න. කැලණියේ තියෙනවා देवता देव प्रतिमावाक देव प्रतिमावाक हम एक अभी कियनो नाथ कियला इतो लंका नाथ दिय्यो कि अधान काटद वंदनाकर खावद मे अवलोकितेश्वर इतो लंकावट नाथ विनो लंकावट हम नाथ किल हम दुन इंडिया विधि चीन इवागेम जपान वियटनाम थाईलैंड कांबोज वैविध्यट विविध रट बल विविध विधिट उन्वहांस्य हूं अभी बलम इसट मुखद उन्वहांस तव तुरतुर्कल इतकोटे विविध स्वरूप सह मोस्तर वलि निरूपणे कलतेनो उन्वहांस इतकोट अवलोकितेश्वर बोधिसत्व महांस बोधिसत्व किल के बुद्धत्व अलुनुकन अवबोधे स्वयानायतम बोधिसत्व महायान गुडक बोधिसत्व वंदना करण दिव्यवरुट वाला बोधिसत्वरुतम करुकरा वंदना कर එතකොට මේ මහායාන බෝධිසත්ව වයෙක් වෙන මෙවරයෙක් වෙන මේ අවලෝකිතේශ්වර දයානුකම්පාව සහ අනිත්‍ය වෙනුවෙන් තියෙන කරුණාව ප්‍රතිමූර්තිමත් කරනවා. කොච්චර උන්වහන්සේගේ කරුණාව ප්‍රබලද කියනවනම් උන්වහන්සේ බුද්ධත්වේ ලබන්නේ මේ ලෝකේ සියලුම සත්වයෝ බුද්ධත්වේ ලැබුවට පස්සේ. ඒ කියන්නේ ඒ තාක්කල් උන්වහන්සේ අනිත්‍ය වෙනුවෙන් තමන්ගේ ජීවිතේ කැප කරනවා. उन्वहांस दिव्य लोके मनुष्य लोके वासाय करण वकील तमय महायानिको पिलिग इतना उन्वहांस हेमतिश मनुष्य लोकेट अविल मिनीसुंट उदव करण मिनीसुंट विविधाकार सहयोगी दक्वन वकील किय लंका विधि मैत्रियनाथ किल मैत्री बोधिसत्व आरूढ़ इतना अनागते मत बुद्धत्व लभन मैत्री बोधिसत्व तमय मे अवलोकितेश्वर नमी हूं के ලංකාවේ සමහර බෞද්ධ යොපිතන් ඉන්නවා. ඒ වගේම අපේ සම්ප්‍රදාය ඇතුළත මොකද අභයගිරිය කියන්නේ ලංකාවේ තිබු මහායාන පන්සල. ඉතින් ඒක ආශ්‍රයෙන් ලංකාවෙත් ප්‍රචලිත වුණා. තේරවාද මහායාන අදාළ නැහැ. දැන් මේ වෙනකොට මිශ්‍රිත වෙලා තියෙන අපිට ඒ සංස්කෘතිය ඇවිල්ලා තියෙනවා. ඊළඟට බිම බැලීම බිම නිරීක්ෂණය කිරීම යන අර්ථයෙන් තමයි අවලෝකිතේශ්වර කියන නම හැදිලා තියෙන්නේ. ඒතර ඒක ඊශ්වර කියන වචනේ. ඊශ්වර කියන වචනේ හැදිලා තියෙන්නේම මේ අධිපති කියන එක පෙන්වන්න. ඒතර ලෝකේට අධිපති කියන එක තමයි ඊශ්වර. ඒතර විෂ්ණු සහ ශිවව අභියෝග කිරීම සඳහා තමයි මේ සංකල්පය නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් සද්ධර්ම පුණ්ඩරීක කියලා සූත්‍රයක් තියෙනවා මහායානේ. ඒක තමත් බලවත් සූත්‍රයක්. මේ සූත්‍රයට කලිනුත් තිබ්බා අවතම්සක කියලා සූත්‍රයක් තියෙනවා. මේ අවතම්සක සූත්‍රයේ ඊටත් වඩා පරණයි. ඒකේ තමයි මුලින්ම උන්වහන්සේව මතක් කරන්නේ. උන්වහන්සේව පෙන්වන්නේ.
දයනුකම්පාවේ බෝධිසත්වවරයා විදිහට උන්වහන්සේව හඳුන්වනවා ලෝකයේ සියලුම බුදුවරුන්ගෙන් ඉහළව ඉන්න බුදුවරුන්ට ගෙන් මුල් බුදුවරයා විදිහට හඳුන්වන අමිතාවය කියන බුදුරජාණන් වහන්සේගේ උපස්ථායකයා විදිහට සලකනවා මේ අවලෝකිතේශ්වර ඉතින් ලංකාවේදී නාත දෙවියෝ විදිහට සලකනවා මෛත්‍රී නාත විදිහට උන්වහන්සේව සලකනවා ඉතින් මියන්මාරයේදී උන්වහන්සේ හඳුන්වන්නේ ලෝකනාත කියලා. ඒ වගේම තායිලන්තයේදී ලෝකේශ්වර ලෝකේ අධිපති විදිහට සලකනවා. ඒ වගේම අනුකම්පාවේ අනුකම්පාසහගත බැල්මකින් ඉන්නවා කියලා චීනයේ සලකනවා. ඒ වගේම චීනයේ උන්වහන්සේව සලකන්නේ කාන්තාවක් විදිහට. එතකොට චීනෙන් අනිත් ආසියාතික රටවල් වල සලකන උන්වහන්සේ පිරිමියෙක් විදිහට චීනයේ සලකන්නේ කාන්තාවක් විදිහට තමයි සලකන්නේ. ඉතින් මේ විදිහට අභයගිරියෙන් ලංකාවට මේ සංස්කෘතිය ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙහෙම තමයි අවලෝකිතේශ්වර බෝධිසත්වයන්ව අපිට විස්තර කරන්න තියෙන්නේ. ඉතින් අපි දන්නවා අවලෝකිතේශ්වර බෝධිසත්වයෝ ගැන විවිධ අර්ථකථන තියෙනවනේ. උන්වහන්සේට අත් තියෙනවා දහසක් තියෙනවා. අත්වල යකඩ ආයුධ දහසක් තියෙනවා. ඉතින් ඕකට කතන්දරයක් තියෙනවා. ඉතින් ওই කතන්දරේ ඉතින් සමහර කෙනෙක්ට ඒක විහිළුවක් වෙන්න පුළුවන්. ඒ වුණාට ඒ වගේ කතන්දර ආශ්‍රයෙන් තමයි අතීතේ මේව නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් උන්වහන්සේගේ කතාව අපිට සලකලා බැලුවාම ඒකේ තියෙනවා සන්නද්ධ අද්දහසක් ඇති අවලෝකිතේශ්වර හැදිච්ච විදිය ගැන. එක් ප්‍රකට බෞද්ධ කතන්දරයකින් කියවෙන අවලෝකිතේශ්වර සංසාරයේ සීළු ජීවීන් නිදහස් කරන තුරු කවදාවත් විවේක නොගන්නා බව සඳහන් කරනවා. ඒ වගේම උන්වහන්සේ අනිත් අය වෙනුවෙන් තියෙන මේ කරුණාව නිසා අනිත් අය ගැන හිතලා 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 අනිත් අය මුදව ගන්න බැරි වෙන දුකෙන් උන්වහන්සේගේ හිස 11 කඩකට කැඩලා තියෙනවා. හිස 11කට කැඩලා තියෙනවා. ඒක දැකපු අමිතාභය බුදුරජාණන් වහන්සේ උන්වහන්සේට හිස් 11ක් ලබා දීලා තියෙනවා. ඊට පස්සේ උන්වහන්සේ අනිත් අය වෙනුවෙන් සෑහෙන කැපකිරීම් කළා. 11ක් ඔළුව 11කට අත් දෙකයි තියෙන්නේ. මේ අත් දෙකෙන් අනිත් අය වෙනුවෙන් කැපකිරීම නිසා අත් කුඩු වෙලා ගිහලා තියෙනවා. අත් කෑලි කෑලි වලට බිඳලා ගිහලා තියෙනවා. ඉතින් උන්වහන්සේට අමිතාභය බුදුරජාණන් වහන්සේ අත්දහසක් ලබා දුන්නා කියලා සඳහන්. ඉතින් මේ චීනයේ කතන්දර ගත්තාම ඒවා හරි ලස්සන සංස්කෘතික කතන්දර. ඉතින් ඒවා නරක දේවල් නෙවෙයි. ඉතින් අපි ඔය තියෙන Avengers in ඒ වගේම ඔය චිත්‍ර කතා තියෙන ඉතිහාසයෙන් නම් ආපු එක 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 කතන්දර. ඒගොල්ලෝ ඉතිහාස දෙවිවරු ගීක දෙවිවරු වල්ලලා දැන් Avengers අදලා තියෙනවා. එහා පැත්තෙන් DC World එකක් වෙනම හදලා තියෙනවා. ඒ වගේ තමයි මේ කතන්දර. මේ කතන්දර ඇතුලේ ලොකු දේවල් කියවෙනවා. එතකොට අපි බලන්න ඕනේ මේ කතන්දරේ හරිද වැරදිද කියන එකට වඩා මේක ඇතුලෙන් කියන්න යන පණිවිඩය මොකක්ද කියලා. ලෝකය වෙනුවෙන් කරුණාව දැක්වීම මේ කරුණාවේ වටිනාකම පෙන්වන්න තමයි මේ අවලෝකිතේශ්වර බෝධිසත්වයන්ව නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් උන්වහන්සේ ගැන අපි කියනකොට උන්වහන්සේ පద్මපාණි ඒක ඒක දශමුඛ සහස්‍ර භූජ ඒ වගේම සහස්‍ර නේත්‍ර ඔය විදිහට උන්වහන්සේ විවිධ නම් වලින් හඳුන්වනවා. දැන් අපි කතා කරානේ මේ අවලෝකිතේශ්වර කියන්නේ කවුද කියලා. ඉතින් ඒ වගේ වටිනා කියන මහායානයට අයිති වෙන තේරවාදීන් පවා වන්දනාමාන කරන මේ නාත දෙවියෝ කියලා හඳුන්වන බෝධිසත්වවරයා තමයි අවලෝකිතේශ්වර. ඉතින් මේ වර්තමානයේ අපි සමාජ මාධ්‍ය වලින් දැකලා තියෙනවා එක කෙනෙක් මෙයා නාත දෙවියෝ ඒ කියන්නේ අවලෝකිතේශ්වර බෝධිසත්ව විදිය සලකලා ලංකාවට ආපු කතාවක්. ඉතින් එතුමාට වන්දනාමාන කරා කියලා කියනවා කට්ටිය. ඉතින් මේ විදිහේ වීඩියෝස් අපි දැකලා තියෙයි දැක්කා. ඒ වගේම ස්වාමින් වහන්සේ කෙනෙකුත් වන්දනා කළා. දැන් මට තියෙන ගැටලුව අපි හිතමු එයා අවලෝකිතේශ්වරම කියලා අපි හැබි හිතමුකෝ. මොකටද වඳින්නේ බෞද්ධයෝ? මොකටද එහෙම කෙනෙක්ට වඳින්න ඕනේ? මොකක් වෙනුවෙන්ද? බෝධිසත්වයෙක් මොනවද දන්නේ? බෝධිසත්ව කියලා කියන්නේ එයා අවබෝධය සොයනවා. ඒත් අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මය තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා මගපලපු මගපල ලැබපු ආර්ය ශ්‍රාවකයෝ ඉන්නවා. ඉතින් ඒ අය නැතුව බෝධිසත්වරයෙක්ගෙන් අපිට මොනවද ලැබෙන්නේ? බෝධිසත්ව කෙනෙක්ට අපිට පින් අනුමෝදන් කිරීම හෝ උදව් කිරීම හෝ කමක් නැහැ. ඒත් භික්ෂුවක් විදිහට බෝධිසත්වරයෙක්ට වන්දනා කිරීම මම කොහොමත් සලකන්නේ නැහැ. එයා පැවිදි කෙනෙක් නම් පැවිදිකමින් වැඩිමල්ලා වන්දනා කිරීම වෙනම එකක්. එහෙම වන්දනාමාන කිරීමක් අපි සලකන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ මේ ගුණයන් වලට අපි වන්දනා කරාට බුද්ධ ප්‍රතිමාවකට වන්දනා කිරීම පවා තේරවාදීන් මුල් කාලීනව ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒක නිසා මේ තේරවාදී බුදුදහම කියලා කියන එකක් වෙනස් එකක්. මහායානික බුද්ධාම සංවර්ධිත එකක්. ඒ දෙක අතර තියෙන ගැටලු, ඒ දෙක අතර තියෙන සමානකම්, ඒ දෙක ගැන මම කතා කරගෙන ගියා. වැඩසටහන් මාලාවක් කරගෙන ගියා. ඒක මගදී නැවතුණා. ඒ වැඩසටහන් මාලාව මම දාන්න
ඔගලන්ට පුළුවන් මෙතනින් ගිහිල්ලා බලන්න ඒ වැඩසටහනේ කොටස් තුනක් දැනට කරලා තියෙනවා විශ්වීය බුදුදහම කියලා මහායානයට එළඹුමක් මහායාන දේශනාව මහායාන ධර්මයේ මොකක්ද කියලා හඳුන්වා දීමේ වැඩසටහනක් ඒ වැඩසටහනට ගිහිල්ලා ඔගල කමෙන්ට් එකක් දාන්න ඒක ඉස්සරහට කන්ටිනියු කරන්න ඕන නම් ඉස්සරහට කරගෙන යන්න ඕන ඒකට කමෙන්ට් එකක් දාන්න එහෙම නැත්නම් ඒක ඉස්සරහටත් කරගෙන යන්නම් ඒක බලන ප්‍රමාණය අඩු නිසා මම ඒක කරන එක නැවතුනේ මොකක් නිසාද බලන්න නැතුව මේක වැඩක් නැහැ නේ මහන්සිලා කරලා ඒකේ අවශ්‍යතාවය තියෙනවා නම් අපි ඉස්සරහට ඒ දේවල් කරගෙන යන්න. ඉතින් දැන් මේ එහෙම ලංකාවට ආවයි කියලා අපි කලබල වෙන්න ඕනේ නැහැ. ඔය වගේ අය නෙවෙයි. දැන් කොරියාවේ බුදු කෙනෙක් ඉන්නවා කියලා කියනවා. මම ඒ කාලේ මට මතකයි හැපි සයන්ස් කියලා පොත් මාලාවක් මටත් ලැබුණා. මම පැවිදි වෙන්න කලින් ඒ බුදුවරයෙක් විදිහට යවසලකන්නේ ගිහි සාමාන්‍ය ව්‍යාපාරිකයෙක්. ඉතින් ඒ විදිහට මිනිස්සු සමහර ලාවට අමුතු තැන්වලට අමුතු තත්ත්වයන් ගැන කතා කරනවා. ඉතින් මහායානේ නම් ගොඩක් එක් තියෙන බුදුවරු ගැන කතා කරනවා, බෝධිසත්වරු ගැන කතා කරනවා. ඉතින් ඒ වගේ ඉතින් ලංකාවට බෝධිසත්වරයෙක් ආවා කියලා කියනවා, අවලෝකිතේශ්වර ආවා කියලා කියනවා. මං අහන්නේ වන්දනා කරන්න යන්න මොකටද එහෙම? එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකෙන් බුදුදහමට හානියක් වෙන්නේ නැහැ. බුදුදහමට අදාළ දෙයක් නෙවෙයි. ඉතින් ඕගොල්ලෝ ඒවට මිත්‍යාවෙන් රැවටෙන නිසා තමයි ප්‍රශ්න වෙන්නේ. බෝධිසත්වරයෙක් වුණාට කමන්නේ නැහැ. ඉතින් එතුමා ඇවිල්ලා උදව් කරලා යාවේ. ඇත්තටම බෝධිසත්වරයෙක් කවදාවත් එහෙම වැඳුම් පිදුම් ගන්න එහෙම දේවල් කරන්න අවශ්‍ය නැහැ. උන්වහන්සේ ෂේප් එකේ ඇවිල්ලා වැඩේ කරලා දීලා යන්නේ. මොකද අපි දන්නවා චීන කතාවක් තියෙනවා බුද්ධායි කතාව. බුද්ධායි කියලා කියන්නේ අර මහත හාමුදුරුවෝ කෙනෙක් ඉන්නේ. ඕගොල්ලන්ට ඕක දැකලා ඇති බඩ මහත ලාෆින් බුද්ධ කියලා කියන්නේ. එනේ මේ ලාෆින් බුද්ධ චීනයේ ඉඳලා චීනයේ අවුරුදු 500කට කලින් ඉපදිලා උන්වහන්සේ චීන මිනිසුන්ට උදව් කරලා තියෙනවා සෑහෙන ප්‍රමාණයක්. හැබැයි මිනිසුන් උන්වහන්සේට ගරහලා තියෙනවා. අවසානයේ උන්වහන්සේ ලියලා ගිහිල්ලා තියෙනවා ඔබත් එක්ක සිටියේ මෛත්‍රී බෝධිසත්වයෝ ඔබ හඳුනාගත්තේ නැහැ කියලා. ඉතින් උන්වහන්සේව මරුණට පස්සේ තමයි මිනිස්සු වන්දනාමාන කරන් උන්වහන්සේට ගරු කරන්න පටන් අරන් තියෙන්නේ. ඉතින් එහෙම බෝධිසත්වවරයෙක් අනිත් කෙනෙක්ට මම බෝධිසත්වවරයෙක් කියලා එහෙම කියාගෙන යන සංස්කෘතියක් අපේ තේරවාදී බුදුදහම කොහොමත්ම නැහැ. මහායානෙත් ඒක ගොඩක් වෙනස්. ඒකට වඩා අපි සලකනවට වඩා වෙනස් දෙයක්. ඉතින් මානසික ප්‍රශ්න තියෙන අය ඉන්නවා, මිනිසුන්ගේ මානසික අවපීඩන තියෙනවා, මිනිසුන්ගේ හිතේ තියෙන ප්‍රශ්න පිට කරන්න තැනක් නැහැ, මිනිසුන්ට හිත හදාගන්න විදිහක් නැහැ. ඉතින් මිනිස්සු ඉතින් එල්ලෙන්න පුළුවන් අත්ත කෙල්ලෙනවා. ඉතින් ඒක තමයි වෙලා තියෙන්නේ. මිනිසුන්ට පුළුවන් අතවල දෙවිවරුන්ගේ ගස්වල පර්වතවල එක එක තැන්වල බෝධිසත්වවරුන්ගේ මේ එක එක නැග එල්ලෙනවා. එල්ලෙන්නේ පළවෙනිම එක මානසිකව ඒගොල්ලන්ට විමුක්තියක් නැහැ. මනස හදාගන්න ක්‍රමයක් නැහැ. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් වුණොත් ඒ ක්‍රමේ තේරුම් ගන්න, මේ ධර්මය අධ්‍යයනය කරලා හිත හදාගන්න ක්‍රමය හොයාගන්න ඕගොල්ලන්ට එහෙම බුදුහාමුදුරාවය කියලාවත් විශේෂයක් වෙන විදිහක් නැහැ. දැන් මට කිව්වොත් එහෙම කවුරුහරි බුදුහාමුදුරුවෝ කෙනෙක් පහළ වෙලා කියලා මට ඉතින් එහෙම විශේෂයක් නැහැ. උන්වහන්සේ දකින්න ඕනේ කියලා එහෙම විශේෂයක් නැහැ. මොකද අපි ධර්මය දන්නව නම් අපිට ධර්මයේ තේරෙනව නම් අපේ මාර්ගයේ තේරෙනව නම් අපේ හිත හැදෙනව නම් අපි වඩන මාර්ගෙන් තවදුරටත් පුද්ගලයෙක් දිහා බලලා අපිට වැඩක් තියෙනවද? දළදා මාලිගාවට ගිහවටවත් මට නම් පුද්ගලිකව විශේෂයක් නැහැ. මට ගෞරවයක් තියෙනවා අපේ බුදුරජාණන් වහන්සේගේ දළදා වහන්සේ වැඩ සිටිනවා කියලා. හැබැයි එහෙම විශේෂයක් දක්වන්න හේතුවක් නැහැ. මොකටද අපි භෞතික දෙයකට නෙවෙයි ගරු කිරීමක් කරන්නේ? අපි ධර්මයයි සරණ යන්න ඕනේ. එහෙනම් ඔබ ඒ බෝධිසත්වවරයාගෙන් උනත් අහන්න, ඔබ දන්න ධර්මය මොකක්ද, ඔබ කියා දෙන්න හදන්නේ මොකක්ද, ඔබ මොනහරි වැදගත් දෙයක් කියා දෙනවා නම් ඒ කියා දෙන දේ ගන්න. දැන් මට උනත් මේ කියලා දේශනා අහලා ඔගොල්ලෝ මේ අනවශ්‍ය විදියට මම ශාස්ත්‍රූවරයෙක් විදියට හරි මගේ අනුගාමිකයෝ වෙන්න හරි හදන්න එපා. මම කියන දේ අහලා ඔගොල්ලෝ පාර හදා ගන්න. මගේ දේශනා තියෙන YouTube නාලිකාවේ බලලා හරි ගියා නම් දේශනා සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. භාවනාව ගැන තියෙනවා, හිත හදාගන්න විදිය ගැන තියෙනවා, මානසික ප්‍රශ්න ඇති වෙනකොට තියෙනවා, මහායානේ තියෙනවා, ශාස්ත්‍ර ඒ කියන්නේ ශාස්ත්‍රීය මට්ටමේ දේශනා තියෙනවා. කැමති දෙයක් ඔබට කැමති විදිහට ශ්‍රවණය කරන්න පුළුවන්. හැබැයි ඔබ මගේ අනුගාමිකෙක් වෙන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිටිපස්සේ අපි යම් ඔය වගේ එක එක කාලට එක එක මතු වෙනවා. ඒක දේශපාලනික වෙන්න පුළුවන්, ආගමික වෙන්න පුළුවන්. ඒක ගණන් ගන්න එපා. ඒවත් හැරලා දාලා ඔබ ඔබේ මාර්ගයට. ඒ වගේම මිනිස්සුන්ට අපහාස කරන්න යන්නත් එපා. ඒ මානසික ප්‍රශ්න තියෙන පුද්ගලයෝ විවිධ තැන්වල ඉන්නවා. ඉතින් ඒ අයට ඉන්න දෙන්න. ඒව නිකන් හාරවස්සල ඒගොල්ලන්ට ඕනකට වැඩිය මේ ප්‍රසිද්ධියක් ලබා දෙන්න යන්න එපා. ඉතින් හැම දිනාටම මම ආරාධනා කරනවා ධර්මයේ ජීවිතයට එකතු කරගෙන වෙනස් වෙන්න උත්සාහ කරන්න. ওই වගේ විවිධ දේවල් වලට අහු වෙන්න එපා. අවලෝකිතේශ්වර බෝධිසත්වයන් වහන්සේ වන්දනා කරන්න ටිබෙට් වල පාවිච්චි කරන එකක් තමයි ඕම් මණි පද්මේ හුම්.
तर ओम मणि पद्मे होम केला मंत्र ये मंत्र तमें एगोलो वंदना मान कर हेबाई एक नोलो उत्साह हित हदागण मिसा अरे उन्वहां से वंदना कर वंदना कर अभी वरद गण तन तमाय अभी मे हेम दयाकराण दयाक लागण भौतिक नह अत्र महायान के उत्साह भौतिक वय मक लागण एगोल गेतुलांत पूर्णत्ट पत्कर अभी उत्साह भौतिक देवालय तो अभी हित हदागण मे बाहिर देवालवली बाहिर देव प्रश्न वाली सिद्धवीन देवल पाड़मीट अरगन अभी अपे हित हदागन उत्साहकरम देश नहाण मार्गे वडन वे देवल गणंगाप अभी तवत् वीडियो हम बेम हम दिनाटम तिरुवंसर आर विहार बौद्ध मध्यस्थाने धानशालाव भावनाशालाव सह विहार मंदिरें समन्वित गुडन गिल्ले वहले दिकिरीम संदहा ओबटा दायक विन्नावस्ताव तीनवा अभी एय इतामत अलंकार विधियर निर्माणेकरण बलापुरत्वेनवा तीयन मुदलिंग मुदल कल्पनाकरणे करला अभी ये विधियरी दिखरण बलापुरत्वेनवा क्षमतियाई नवन उदव करन्न उपकार करन्न मे संदह दायकत्वे दरन्न मे निर्माणे किरीमें अनतुरु अपिट आर विहारे सह अपिट भावनाशालावे दिकिरीम कटयुतु अवसान करगन्न हेकियाव लभेनवा එතනින් පස්සේ අපිට පුළුවන් වෙනවා භාවනා වැඩසටහන් නේවාසික කඳවුරු ආරම්භ කරන්න. ඉතින් හැම දිනටම ආරාධනා කරනවා මේ මහඟු පුණ්‍ය කර්මයට දායක වෙන්න, දායක වෙලා කුසල් රැස් කරගන්න. ඔබ විසින් සිදු කරන දායකත්වය අපේ WhatsApp අංකයට යොමු කරන්න. තෙරුවන් සරණයි.